අපි දැන් මේ ඉන්නේ 20යි 22 ලෙවල් ළමයි එක්සෑම් ලියන සමහරු ලියපු අවස්ථාවක. එතකොට අපි හැමදාම යම් දෙයක් වෙලා ඉවර වුණාට පස්සේ ඒ දේ දිහා බලලා අනේ අපොයි මේ වගේ දෙයක් වුණා කියලා හිතන්නේ නැතුව ඒ වෙච්ච දේ තුලින් යම් දෙයක් අපේ ජීවිතේට ලබා ගත යුතුයි. එහෙම අපි අර වෙච්ච දෙයක් තුලින් දැක්මක් ඇති කරගත්තොත් තමයි අපේ ජීවිතේ අපිට හොඳට මේ ගොඩනගන්න පුළුවන් වෙන්නේ. සමහර මිනිස්සු විවිධ දේවල් දකිනවා, විවිධ දේවල් අහනවා, කවදාවත් ඒ වෙන දේවල් තුලින් අහලා මේ කණින් පිට කරලා යවනවා මිසක් තමන්ගේ ජීවිතේට දෙයක් උකහා ගන්නෙ. ඔයාට 20යි 22 ඒ ලෙවල් එක්සෑම් එක කියන්නේ පට්ට අත්දැකීමක්. මොකද ඔයා අනිවාර්යෙන් තව මාස කිහිපයකින් එතනට යනවා. ඒතර මේ දවස්වල එක්සෑම් ලියලා ළමයි ඇවිල්ලා මොනවද කියන්නේ? ළමයිගේ දෙමව්පිය මොනවද කියන්නේ? අන්න ඒවා පොඩ්ඩක් අපි හිතන්න ඕන බලන්න ඕන. ඔන දැන් එක්සෑම් තිබ්බා. ළමයි එක්සෑම් එකට යනවා. ලියලා ගෙදර ඇවිල්ලා විවිධ කතා කියනවා. මොනවද කියන්නේ? අපරාදේ මම මේ සබ්ජෙක්ට් එක කරේ. ළමයි කියන කතා. සමහරු කියනවා අපරාදේ මං අර සර්ගේ පන්ති ගියේ. මට යන්න තිබ්බේ වෙන සර් කෙනෙක්ගේ අර අපේ අනිත් ළමයි ගියපු පන්තියේ. තව සමහර ළමයි කල්පනා කරනවා අද වෙදී කල්පනා කරනවා අපරාදේ මං ඒ ලෙවල් කරේ. මං ඕ ලෙවලෙන් පස්සේ වෙන මොකක් හරි කරා නම් මේ වෙද්දී හොඳ තැනකට යන්න තිබ්බේ. ඔයා මං එක දෙයක් කියන්නද ඔයාට? මිනිහෙක්ගේ ජීවිතේ ලංකාවේ මං කියන්නේ ඒ ලෙවල් තරම් මිනිහෙක්ගේ ජීවිතේ හැදෙන්න පාරක් විවර කරන විභාගයක් නැහැ. ඒ වගේම ඒ ලෙවල් තරම් මිනිහෙට පසුතැවිල්ලක් ලබා දෙන ඒ ලෙවල් විභාගය තරම් දෙයක් නැහැ ලංකාවේ. ඒතර මේ විභාගයේ එක පැත්තකින් පිරිසකට ජීවිතේ යන්න බැරි තැන් හොඳ තැන් කියලා දෙන තැනක්. තව පැත්තකින් ගත්තහම මේ ඒලවල විභාගය කියන්නේ ජීවිතයේ මිනිසුන්ට ජීවිත කාලය දක්වාම ජීවිතේ පවතින තාක්කල් මනසට පසුතැවිල්ලක් ලබා දෙන විභාගයක්. ඔය දැන් ගොඩක් ළමයි ඇවිල්ලා මොනවද කියන්නේ? පේපර් එක ලියා ගන්න බෑ. පේපර් එක අපිට අමාරුයි. අපි තෝරගත්තේ වැරදි විෂයන්. අපිට මේවා හරියට කරන්න බැරි වුණා. එක එක්කෙනා කියපු නිසා අපි මේ විෂයන් තේරුවා. අද තමයි අපිට තේරෙන්නේ කරගන්න පුළුවන් විශේෂ තේරුව නම් ඊට වඩා කොච්චර හොඳද කියලා. මම හැමදාම ළමයිට කියන එකම දේ තමයි තමන් ඒ ලෙවල් වල සබ්ජෙක්ට් තෝරද්දී සබ්ජෙක්ට් ස්කීම් එක තෝරද්දී අංක එක තමයි තමන්ගේ රුචිකත්වය සහ කැමැත්ත වගේම තමන්ට කරන්න පුළුවන් විශේෂ තෝරන්න ඕන. මොකද මේක වැරදුනොත් වැරදුනාම තමයි. දැන් ඔන්න කට්ටිය කියනවා මේ සබ්ජෙක්ට් එක කරන්න ඈ දැන් රටේ ජොබ් තියෙන්නේ මෙන්න මේ සබ්ජෙක්ට් කරෝ මේ සබ්ජෙක්ට් එක කරන්න කියලා ඔන්න ඔළුව හදනවා පැත්ත. හැබැයි ඔයා විශ්වාස කරනවද ආට් වගේ සබ්ජෙක්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙන ළමේ සිංහල කරන්න ඉන්න ළමේ අර කියපු කතා ටික ඔක්කොම අහලා වෙන සබ්ජෙක්ට් කරන. දැන් ඔන්න මේ තරේ එක්සෑම් එකට ගියාට පස්සේ තමයි සමහරුන්ට තේරෙන්නේ Taman තෝරගත්තේ වැරදි විෂය කියලා. මම හැමදාම කියන්නේ ඕනම ළමෙට ඕනම විෂයක් තෝරගැනීමේ අයිතිය තියෙනවා. ඕනම ළමෙට තමන්ගේ කැමැත්තට ඉඩ දීමේ අයිතිය තියෙනවා. කෙනෙක් කියන දේ අහලා කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒ තෝරන විෂයට අවුරුදු දෙකකට පස්සේ ළමයා වග කියන්න ඕන. තමන්ගේ අම්මා තාත්තා දීපු ක්ලාස් ෆීස් එකට තමන් ගියපු අවුරුදු 13ක් පාසලේ ගත කරපු කාලයට ඒ ළමයා වග කියන්න ඕන. ඔන්න ඔතන්දි තමයි කට්ටිය තේරෙන්නේ තමන් වැරදි තීරණ ගත්තොත් ඒ වැරදි තීරණ තමන්ගේ ජීවිතේට කොච්චර බලපානවද කියලා. ආර්ට්ස් කළා, සිංහල කරලා, කැම්පස් එකට ගිහිල්ලා හොඳ පැත්තකට යන්න පුළුවන් සමහර ළමයි අද වෙද්දී. විවිධ කෙනාගේ උස ගැන්වීම මත විවිධ දේවල් මත මොකද කරන්නේ? වෙන සබ්ජෙක්ට් වලට යනවා. ඕන් ඒ ළමයිට දෙන්න පුළුවන් හොඳ උපදේශය අපිට මේසරේ නිර්මාණය වුණා. පුතා විශ්වාස කරන්න ඔය කියන අමාරු සබ්ජෙක්ට් තෝරගෙන, අලුත් සබ්ජෙක්ට් තෝරගෙන, තමන්ට කැම කරන්න බැරි සබ්ජෙක්ට් තෝරගෙන අලුත් ලෝකයේ නූතන ලෝකයේ කීකී ඒවට අදාළ විෂයන් තෝරගෙන අන්තිමේට ළමයා ඒ ලෙවල් වලට ගිහිලා පැය තුනේ ඒකේ තියෙන උත්තර ටික හදාගන්න බැරුව පට්ට දුකක් විඳිනවා. රිසර්ච් ආවට පස්සේ බුරුතු පිටින් ෆේල් වෙනවා. අඩුම තරමේ සබ්ජෙක්ට් තුන පාස් වෙන්න S3ක් ගන්න නැති වුන් බිහි වෙනා මේ රටේ.
ඕක තමයි අන්තිමට ඇති වෙන්නේ. ඔන්න අපිට කතාවක් කියන සමහරු අද ආර්ට්ස් කරලා ජොබ් නැහැ කියලා. හරිද? ආර්ට්ස් කරපුවාම රැකියාව යුක්තිය වැඩි වෙනවා කියලා. මං වාට පැහැදිලිව කියන්නම් වෙන සබ්ජෙක්ට් වලට ගිහිල්ලා ආර්ට්ස් අතහැරලා පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් තුනක්වත් නොකිරීමේ ප්‍රතිඵලයේ විදියට ඉදිරි අවුරුදු දෙක තුන තුල තමයි ලංකාවේ වැඩිම විරකියාව කියන එක හටගන්නේ. ඇයි ඒ? අනිත් සබ්ජෙක්ට් බැරියව බදාගෙන ගිහිල්ලා අපේ උන් A-level වල පාස් වෙන්න බැරුව රිසර්ච් ඉදිපුතේ S3ක්වත් නැතුව තමයි උන් සමාජයට මුහු වෙන්නේ. මම ඔයාලට පැහැදිලිව කියනවා පුතේ ඔයා කැම්පස් යන්න බෑ හැමෝටම ඔයාට. හැබැයි අපි මෙතනින් එහාට අපේ අරමුණු සාධනය කරගන්න S3ක්වත් ගන්න ඕනේ. ඒතර මේ අපි ඉන්න සිංහල රටේ අපි මේ ගත කරන සිංහල මිනිස්සුත් එක්ක සංස්කෘතියක් තියෙන සිංහල රටේ අද සමහර උදවිය කියනවා A-level වලට සිංහල කරන්න එපා කියලා. සමහර බිල්ලෝ කියන කතා අහලා අපේ සමහර ළමයි සිංහල විෂය කරන්න තෝරලා තැරෙනවා. සමහර බිල්ලෝ කියන කතා අහලා අලුත් විෂය ධාරා Tamanට දරා ගන්න බැරි විදිහට තෝරගන්න. ඒකලා ඔන්න අවුරුද්දක් ගියාට පස්සේ කියනවා මට මේක කරන්න බෑ කියලා. අපි ඇත්තම කතාව කිව්වොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි මේ රටට. හැබැයි ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් සිංහල රටේ සිංහල කියන විෂය ඉවත් කරොත් පුතා ඒක අපේ වලපල්ලට යන්න හේතුවක් වෙනවා. මම හැමදාම ඕක කියනවා. මොකද තේරුම් ගන්න සිංහල සබ්ජෙක්ට් එක කරන ඕන කෙනෙක්ට ජොබ් ෆීල්ඩ් එකක් පැහැදිලිව පේන්න තියෙනවා. හරියට කරන්න ඕන. ලෝයර් කෙනෙක් වෙන්න, දිසාපති කෙනෙක් වෙන්න, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්න, සිනමාවේදියෙක් වෙන්න, කෙටි කතා කරුවෙක්, නව කතා කරුවෙක්, කලාකාරයෙක් වෙන්න, නිවේදකයෙක් වෙන්න, පාසලක ගුරුවරයෙක් වෙන්න, এডুকেෂන් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න, රාජ්‍ය නිලධාරීන් තනතුරු වලට කියලා විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් තනතුරු දරන්න. ඒතර දැන් අපිට සිංහල කරලා විශේෂිත පාඨමාලා යටතේ අපිට මැනේජ්මන්ට් සයිඩ් එකට යන්න පුළුවන් ඩිග්‍රී දෙනවා කරන්න. සයන්ස් ෆැකල්ටි එකේ කම්පියුටර් සයන්ස් පැත්තට යන්න පුළුවන් තියෙන ඒවා කරන්න. මොරටු යුනිවර්සිටියේ IT ෆැකල්ටි එකේ පැත්තට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා විශේෂිත පාඨමාලා යටතේ. ඒ වගේම සිංහල කරපු කෙනෙක්ට අපි ඕනතරම් දන්න අඳුරන මිනිස්සු ඉන්නවා මොරටු විශ්වවිද්‍යාලයේ ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ගත්තාම ලෑන්ඩ්ස්කේප් කරන්න, ෆැෂන් ඩිසයිනින් පැත්තට යන්න, ආකිටෙක්චර් කෝස් එක කරන්න. කොච්චර පැති තියෙනවද යන්න. එහෙනම් ඇයි මේ බැරි දේවල් බදාගෙන ළමයි අසරණ වෙන්නේ? මම ඔබට එක දෙයක් කියන්නම්. ඔබ තෝරන විෂය, ඔබ තෝරන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක හරියට තේරුවේ නැත්නම් ඔබ අසරණ වෙන්නේ වෙන කවදාවත් නෙවෙයි. අවස්ථා දෙකකදී පළවෙනි අවස්ථාව තමයි විභාගේ වාඩි වෙලා පැය තුන ගත කරද්දී තමයි ජීවිතේ පට්ටම අසරණ වෙන්නේ. එදාට තමයි ඔයාගේ ඔළුවට එන්නේ මේ නොකරන විෂයන් තෝරගත්තට පස්සේ මට මොනවද වෙන්නේ කියලා. දෙක තමයි ඔබට රිසල්ට් එන අවස්ථාව. ඒක ඊට වඩා භයානකයි ධර්මොයි. සමහර ළමයි ජීවිතෙන් පවා සමු ගන්නවා මේ රිසල්ට් එක තුලේ. සමහර ළමයි ජීවිත කාලෙම අනාථ කර ගන්නවා මේ රිසල්ට් එක තුලේ. මම ඒ නිසා පැහැදිලිව කියනවා අපේ දරුවෝ හැමෝටම ඔබ ජීවත් වෙන්නේ සිංහල රටක. බිල්ලෝ කියන කතා අහලා මේ සිංහල රටේ ආර්ට්ස් කරන්න බය වෙන්න එපා. බිල්ලෝ කියන කතා අහලා මේ සිංහල රටේ ආර්ට්ස් කරත් වෙන සබ්ජෙක්ට් ටික කරනවා වගේම සිංහල වලට ප්‍රමුඛස්ථානයක් දෙන්න ඕනේ. මොකද අපේ ශිෂ්ටාචාරය, අපි භාවිතා කරන භාෂාව සියල්ල තියෙන්නේ මේ භාෂාව තුළ, මේ විෂය තුළ. තේරුම් ගන්න. රාජකාරී මට්ටමකට ගියාට පස්සේ ලිපියක් ලියන්න ඕනේ සිංහලෙන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ වෙන්න ඕනේ වෙන භාෂාවකින් නෙවෙයි සිංහලෙන්. අපි ගුරුවරු විදිහට පාසල් පද්ධතියට ගියාට පස්සේ ළමයි බහුල ප්‍රමාණයක් ඉගෙන ගන්න අද වෙනතෙක් මේ වෙනතෙක් ඉදිරියටත් එහෙමයි සිංහලෙන්. ඒතර අපි සිංහල රටේ ජීවත් වෙද්දී බිල්ලෝ කියන කතා අහලා මේ නිදහසක් ලබන මොහොතක සිංහල විෂය වලපල්ලට යවලා වෙන විෂයන් අපේ ජාතික භාෂාවට පත් කරගත්තら හරියන්නේ නැහැ පුතේ. අපිට ඕනේ ශිෂ්ටාචාරයක්, අපිට ඕනේ ජීවත් වෙන සමාජයක්. ඒ ඔක්කොටම වඩා A-level කරන අසරණ දුවල පුතාලට අපේ පුංචි උන්ට හීනයක් තියෙනවා A-level පාස් වෙන්න. උන් කිසිම කෙනෙක් කැමති නැහැ A-level ෆේල් වෙන්න. කවුරුත් කැමැත්තෙන් මේ විභාගේ ෆේල් වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම බහුතර ප්‍රමාණයක් සිංහල කරන්න කියන්නේ මම. කරන එක හරියට කරන්න ඕනේ. ඒ අතරට සිංහල කරන්න එන මිනිසුන්ට ආදරණීය දුවදරුවන්ට අනාගතයේදීවත් උන්ගේ භාෂාව කරන්න මේ A-level උසස් පෙළ තුල ඉඩහසර වෙන් කරන්න ඕන. මේ පූර්ණ නිදහස ලබන වෙලාවෙදිත් මං සමාජයට දෙන එකම උපදෙස තමයි ළමෙක්ට ෘචිකත්වයේ පරිදි දේවල් කරන්න දෙන්නේ.